ඕසෝන් වායුව පිළිබඳ සත්‍ය නොවන්නේ පහත් සඳහන් ප්‍රකාශ වලින් කුමක්ද? පළවෙනි ප්‍රකාශය ඕසෝන් වායුව පාරජම්බූල කිරණ අවශෝෂණය කරයි. පළවෙනි ප්‍රකාශය සත්‍යයි. වායුගෝලයේ ඉහළ තියෙන ඕසෝන් මගින් පෘථිවි පෘෂ්ඨයට පාරජම්බූල කිරණ පැමිණීම අවම කරන්නේ පාරජම්බූල කිරණ ඕසෝන් මගින් අවශෝෂණය කිරීමේ. ඒ ක්‍රියාවලියේදී ඕසෝන් O2 බවට පත්වීමත් O2 O3 බවට පත්වීමත් සිදුවෙනවා. දෙවැනි ප්‍රකාශය නයිට්‍රජන් ඔක්සයිඩ් මගින් ඕසෝන් ස්තරයට හානිය සිදුවිය හැකිය. නයිට්‍රජන් වල ඔක්සයිඩ් වායුගෝලයේ ඉහළට ගියාම ඒ නයිට්‍රජන් වල ඔක්සයිඩ් මගින් ඕසෝන් O2 බවට පත් කරන ප්‍රතික්‍රියාවල වේග වැඩි වෙනවා. එව නැත්තම් වෙන විදිහකින් කිව්වොත් නයිට්‍රජන් වල ඔක්සයිඩ් O3 O2 බවට පත් කිරීම සඳහා උත්ප්‍රේරකයක් විදිහට හැසිරෙනවා. එනිසා නයිට්‍රජන් ඔක්සයිඩ් ඕසෝන් ස්තරයට හානි සිදුවිය හැකියි කියන දෙවැනි ප්‍රකාශය සත්‍යයි. තුන්වැනි ප්‍රකාශය ඕසෝන් විසබීජ නාශකයක් ලෙස භාවිත කෙරේ. නිවැරදි, ජලයේ විසබීජ විනාශ කිරීමට ඕසෝන් බූලනය කිරීම සිද්ධ කරනවා සමහර රටවල්වල. ඊට අමතරව වායුගෝලයේ තියෙන විසබීජ විනාශ කිරීම සඳහාත් ඕසෝන් වායුව පාවිච්චි කරන අවස්ථා තියෙනවා. හතරවෙනි ප්‍රකාශය ඕසෝන් අයඩයිඩ් අයන I2 බවට ඔක්සිකරණය කරයි. ඕසෝන් වලට පුළුවන් ජලයේ තියෙන වෙලාවට අයඩයිඩ් I2 බවට ඔක්සිකරණය කරන්න. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී ඔක්සිජන් සහ හයිඩ්‍රොක්සයිඩ් අයන ලැබෙනවා. එතකොට O3 ජලයේ තියෙනකොට අයඩයිඩ් අයන සමග ප්‍රතික්‍රියා කරපුවාම I2 හැදෙනවා. ඒ කියන්නේ අයඩයිඩ් I2 බවට ඔක්සිකරණය කිරීමේ හැකියාව ඕසෝන් වලට තියෙනවා. ඒ නිසා හතරවෙනි ප්‍රකාශයත් සත්‍යයි. පස්වෙනි ප්‍රකාශය O3 හි ද්විද්‍රව ගුණය ශුන්‍ය වේ. පස්වෙනි ප්‍රකාශය වැරදි. O3 අණුව ද්‍රවීයයි. ඒ නිසා O3 අණුවට ද්විද්‍රව ගුණයක් පවතිනවා. හුඟක් අය හිතාගෙන ඉන්නවා O3 අණුව හැදිලා තියෙන්නේ එකම මූලද්‍රව්‍ය පරමාණු තුනකින්, ඔක්සිජන් පරමාණු තුනකින්. ඒ හින්දා O3 අණුව නිර්ද්‍රවීයයි කියලා. ඒක වැරදි. එතන මම YouTube එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා O3 අණුව ද්‍රවීය වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා. ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඒකට පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ දීලා තියෙන ප්‍රකාශ පහෙන් සත්‍ය නොවන ප්‍රකාශය පස්වෙනි ප්‍රකාශය. එනිසා නිවැරදි පිළිතුර අංක 5.